කන්දකඩු පොකුරෙන් මේ වන විට COVID-19 රෝගීන් 542 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයින්ගෙන් මේ වන විට COVID-19 ආසාදිතින් බවට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 25ක්. කන්දකඩු පොකුරේ රෝගීන්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණවලට ඊයේ දින මෙන්ම අද දිනේද ලක් කරුණා. පොළොන්නරුව රාජාංගනයේ සතිපොළ භූමියේදී පාසල් ළමුන් 51 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කළ බව රාජාංගනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටියා. මේ අතර අංගම්මුව ප්‍රදේශයෙන් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 49 දෙනෙකුද PCR පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා. පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ නිවාස 6ක පුද්ගලයන් 30 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව රාජාංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවා. ඒ පොළොන්නරුව පටුනගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයා අදාළ ප්‍රදේශයේ සැරිසැරීම හේතුවෙන්. මේ අතර කන්තලේ ප්‍රදේශයෙන් හඳුනාගත් COVID-19 ආසාදිතයා ත්‍රිකුණාමලයේ සුමේධාගම ප්‍රදේශයේ සැරිසැරීමත් සමග එම ප්‍රදේශයේද වෙළඳසැලක් ඇතුළු පවුල් 25ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. පිළියන්දල දැල්තර ප්‍රදේශයේ නිවාස 16ක සහ වෙළඳසැල් 4ක සිටි පුද්ගලයන් 62 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 ආසාදිතයාගේ පිළියන්දල දැල්තර ප්‍රදේශයේ පදිංචිව සිටින ඥාතීන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය කියා සිටියේ මෙම පිරිස අද දින PCR පරීක්ෂාවට ලක් කරන බවයි. මේ අතර කන්දකඩු ආසාදිත පොකුරට අදාළව මේ වන විට පුද්ගලයන් 5000කට අධික පිරිසක් PCR පරීක්ෂණයට ලක් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. මේ වන විට 5000ක් කරලා තියෙනවා PCR පරීක්ෂණ. දැන් ගත්තොත් එහෙම මේ වන විට අර අපි කිව්වේ 4 වෙනිදා ඔවුන්ගේ දෙමව්පියන්ට අවස්ථාව දුන්නා කියලා මේ ඔවුන්ව එක්ක සාකච්ඡා කරන්න එහෙම කඳවුරේ එම සියලු දෙනා නෙගටිව් බවට පත් වෙලා තියෙනවා. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේ අපගේ විමසීමක් කරලා තිබුණා. දැන් අද උදේ වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට අපගේ නිර්දේශය ලබා දෙනවා. ජූලි මාස 4 වැනි දින කන්දකඩු කඳවුරේ සිටි රැඳවියන්ට ඔවුන්ගේ දෙමාපියන් සමග කතා කිරීමට ඉඩ ලබා දුන් බවත් ඒ අනුව එම පිරිසට සිදු කළ PCR පරීක්ෂණවලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවත් තහවුරු වී තිබෙනවා. ඊයේ දිනේදීම අපි හමුදාවල ගෙනාපු අයවලුන්ගේ පවුල් සහ අනිකුත් ඒ සම්බන්ධ වූ ආශ්‍රිතයන් සියලු දෙනාම මේ වන විට PCR පරීක්ෂණ කළ වාර්තා ලැබිලා තිබෙනවා. රැඳවියන් දක බලා ගැනීමද කියපු මේ පවුල්වල සංඛ්‍යාවේ ඔවුන් කිසිවෙකු ආසාදෙන් ලක් වෙලා නැහැ. ඉතින් ඒකෙන් සමාජයේ යෑමට තිබූ එක් අවස්ථාවක් නැති වෙලා තිබෙනවා.